රටට සහ ප්‍රදේශවාසීන්ට සෙත්පතා මෝරගල සඳුන්පුර ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පින්කම් මාලාවක් දියත් කර තිබෙනවා. එහි එක් අදියරයක් ලෙස පසුගිය පොසොන් පොහෝ දින බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීමේ උතුම් පින්කමක් පැවති අතර පසුගිය ඇසළ පොහෝ දින එම බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ගිලන්පස දහවල බුද්ධ පූජාව පැවැත්වීම ආදී පින්කම් ප්‍රදේශවාසීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. පවතින තත්ත්වය හමුවේ රටෙහි සහ ප්‍රදේශයේ සියලු රෝබිය දුරවීම උදෙසා රතන සූත්‍ර සජ්ජායනාවක්ද පැවැත්ුණේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. වැල්ලවත්ත කන්නගියම්මන් කෝවිල පිටුපස පවත්වාගෙන ගිය මස් මඩුවක් පසුගියදා වටලා තිබෙනවා. එහිදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගත් අතර මස් පිණිස මැරීමට ගෙන ගවින් 18 දෙනෙකු පොලිස් භාරයටගත් බවයි වාර්තා වන්නේ. මෙම වසර අවසන් වන තෙක් බිල්පත් නොගියෝ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ති කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍ය අධිකාරී ආර් එස් රුවිනිස් මහතා සඳහන් කළේ ගෘහස්ථ පාරිභෝගිකයින් වෙනුවෙන් පමණක් එම සහනය හිමිවන බවයි. මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල ජල ගාස්තුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණි ලැබී ඇති අතර ඒකක 25ට අඩු මාසික පරිභෝජන ධාරිතාවක් සහිත බිල්පත් සඳහා මෙවන විටත් 10%ක සහනයක් ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කරනවා. ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2012 වසරෙන් පසු ජල ඒකකයක් සඳහා මිල ඉහළ තැමීමක් සිදු කර නොමැති බවයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.